home ඉවරයි. අම්මා. ආ කොහෙද බබා යන්නේ? ඉස්කෝලේ යන්න. ඔන්නේ ඉතින් මම ලෑස්ති වෙලා නම් ඉවරයි. දැන් ඉතින් අනිත් කට්ටියත් එනකන් තමයි මම මේ ඇදියට වෙලා බලාගෙන ඉන්නේ. හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් අද මගේ channel එකට පිළිගන්නා. ඉතින් දැන් වෙලයි උදේ 4:00 අපි අපේ මේ ගමන යන්න පටන් ගන්නයි. ලෑස්ති වෙමු දැන් හැමදේම ready. එහෙනම් දැන් යන්න තමයි තියෙන්නේ. අපි මේ පිටත් වෙන්නේ හබීගේ ගෙදර ඉඳලා අපේ ගෙදරට මුලින්ම. මමයි මගේ මහත්තයයි මහත්තයාගේ අම්මයි තාත්තයි අපි හතර දෙනා තමයි මෙහෙන් පිටත් උනේ. ඉතින් ඊළඟට ජායලට ගිහිල්ලා මගේ අම්මවයි නංගිවයි මේ ගමනට එකතු කරගන්නවා. ඉතින් මේ සම්පූර්ණ ට්‍රිප් එක යන්න අපේ පවුලේ 6 දෙනෙක් තමයි එකතු වෙන්නේ. අපේ අම්මා කිව්වා බ්‍රෙක්ෆාස්ට් එක යාලා ඈස්ටි කරගෙන එන්නම් කියලා. ඉතින් අපි යන ගමන් අතර මගදී බ්‍රෙක්ෆාස්ට් ගන්න හිතේ තියාගෙන හිටියත් අන්තිමට අපේ ගෙදරදීම අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන තමයි පිටත් වුනේ. එතකොට කිසිම කරදරයක් වෙන්නේ නැති නිසා. මුතු බෙහෙත් බොනවාගේ. ඉතින් ඒ වගේමයි මේ ඩීසල් ප්‍රශ්න නිසා දවසින් දවස මේ ගමන කල් දැම්මා. නමුත් අන්තිමට බොහොම අමාරුවෙන් ඩීසල් ගහගෙන ඔන්න මේ ගමන යන්න පිටත් වුණා. අපි හයිවේ එකේ ගිය නිසා අපිට ගොඩාක් ඉක්මනටම හික්කඩුවට යන්න පුළුවන් වුණා. ට්‍රයිඩ් යන වෙනම ගෲප් එකක් ඉන්නවා. ඉතින් මේ බීච් එකට කවුරු හරි අලුතෙන් ආවා කියලා දැකපු ගමන් ඒගොල්ලෝ පස්සෙන් ඇවිල්ලා රික්වෙස්ට් කරනවා බෝට් රයිඩ් එකක් යන් ඒ ගැන විස්තර අපිට දෙනවා. ඉතින් ඇත්තටම වෙලේකට ඒක කරදරයක් වගේ දැනෙනවා. නමුත් ඉතින් අපි ප්ලෑන් කරගෙන ආවේ කොහොමත් බෝට් රයිඩ් එකක් යන්නනේ. ඒක නිසා අපි කැමති කෙනෙක්ව සිලෙක්ට් කරගත්තා මේ රයිඩ් එක යන්න. ඒ වගේමයි අපිට ලයිෆ් ජැකට් දෙනවා මොකද අපේ ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් විවිධ පැකේජ් තියෙනවා වෙලාවන් අනුව. ඉතින් අපේ අතේ තියෙන මුදල හැටියට අපිට ඕන පැකේජ් එකක් තෝරගෙන යන්න පුළුවන්. එනවා I'm going to
භූමියක්. මේකේ මසුන් මරන්න කිසිම සුදු තියෙන කිසිම දෙයක් ගොඩ බිමට ගෙන යාම සපුරා තහනම්. උද්‍යාන කලාපයක් හැදෙන්න රජයෙන් වෙන් කරලා මේක අපේ සම්පතියකින් තමයි කරන්නේ. එන කට්ටියට ග්ලාම් එකට ඇවිල්ලා ග්ලාස් බෝට් රයිඩ් එකක් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ විදුරුපතු බෝට් සේවාව කියන්නේ මේකට තමයි. එකේ ඇවිල්ලා බලන්න පුළුවන්. කැමති කට්ටියට ඇවිල්ලා බහැලා ඩයිවි කරන්න පුළුවන්, ස්නෝකලින් කරන්න පුළුවන් කිසිම කෙනෙකුට තහනමක් නැහැ. ්‍රයිඩ් එකන්න පටන් ගනිදදිම ගොල අපිට කිව බිස්කට් පැකට් එකක් කරගෙන එන්න කියලා මාළුවන්ට දෙන්න. එතකොට අපිට ලස්සනට මාළුවන්ව දැක බලාගන්න පුළාන්ගෙන නිසා. ඇත්තට හරිම ලස්සනයි, මනස ගොඩාක් නිදහස් වෙනවා මේ දේ දැක බලා ගන්නකොට. තවත් විස්කට් තිබ්බනම් කොච්චර හොඳයිද කියලා දැනෙන තරමටම මේක ලස්සන දර්ශනයක් වුණා. මේ ඔගොලොන්ට පේන්නේ ග්ලාස් එකෙන් කොරල් පර තමයි. ඉතින් ඇත්තටම ඉස්සරට වැඩිය දැන් කොරල් පර ගොඩාක් විනාශ වෙලා තියෙනවා. ඉතින් මේ විදියෙන් හරි දැක බලා ගන්න ලැබීම ලොකු සතුටක් කියලා මම හිතනවා. ඉතින් අපේ බෝඩ් රයිඩ් එක ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. විනාඩි 30කට වැඩිය වැඩි කාලයක් ගත වුණා මේ රයිඩ් එකට. බෝට්ටු සවාරිය අදාල ඉවරලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ හික්කඩුව බීච් එකේ ඉන්නේ. ඕගොල්ලන් දැන් දැක්කනේ කොහමද කියන්නේ. ඉතින් බෝට් එකට 4000ක් වුණා. ඊට අමතරව එක්ස්ට්‍රා අපිට අන්න කොටක් ඇඩ් කරගත්තා රුපියල් 1000යි. පැය භාගයයි තමයි සාමාන්‍යයෙන් යන්නේ. අර එක්ස්ට්‍රා එකත් එක්ක මම හිතන්නේ පැය භාගයයි විනාඩි 45ක් වගේ ගියා. බයික් රයිඩ් එකක් යන්න පුළුවන් කිව්වා 9000කට.
පවතින වාතාවරණයක් එක්ක ගණන් කොහොම වෙයිද දන්නේ නැහැ. නෑ දැනට එච්චරයි තමයි. අදට. අදට. ඔව්. ඉතින් හරිම ලස්සනයි. ඇත්තටම ගොඩාක් කව්වයි. ඉතින් ගොඩාක් ස්කින් කේ ආයක ගැන හිතන්න වෙනවා. දැන් ඉතින් බීච් ගිහිල්ලා ඉවරනාට පස්සේ. අවුවක් තියෙන මෙතනින් ඉවර වෙලා අපි ආයේ ගෝල් ෆෝට් යන්න ලෑස්ට් වෙලා ඉන්නවා මේගමම්ම. ඉතින් ඇත්තටම මෙතන පොඩ්ඩක් නාල යන්න හිතනවා. නමුත් ඉතින් අවුවත් එක්ක ඕනේ නැහැ කියලා හිතෙනවා. දන්නේ නැහැ හිතන දෙයක් කරනවා. ඔයා කොහෙද බබා යන්නේ? අපි හික්කඩුවෙන් පිටත් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊළඟට අපි යනවා ගෝල් ෆෝට් එක බලන්න. ඊට පස්සේ රෑට නතර වෙන්න යන්න හිතේ තියාගෙන ඉන්නේ කතරගමට. ඉතින් ඒ දේවලුත් මම ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඉදිරි වීඩියෝ එකකදී අරගෙන එනවා. මේ වීඩියෝ එක වා හොඳයි කියලා හිතනවා නම් අමතක නොකර මගේ channel එක subscribe කරන්න කියලා ගොඩක් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අද දවසට මම ගිහින් එන්න. මේ වීඩියෝ එකේම ඉතුරු කොටස අරගෙන ඊළඟ සතිය ඔයගොල්ලෝ බලන්න මම එන්නම්. මම ඈන්.